ආයුබෝවන් කියලා පිළිගන්න අදත් අපේ SLMOTO YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ටිකක් වෙනස් දෙයක් ගැන. ලංකාවේ මේ දවස්වල කතා කරන්න ඕන දෙයක් ගැන. ඉතින් අපි හැමෝම දන්නවා මේ දවස්වල පිටත උෂ්ණත්වය ටිකක් වැඩි. ඉතින් මේකෙන් වැඩිම පීඩාව විඳින්නේ අපේ බයිකර්ස්ලා. අපි දන්නවා ඩිලිවර් රයිඩර්ස්ලා, එතකොට කුරියර් රයිඩර්ස්ලා, අපි දන්නවා සේල්ස් ඒජන්ට්ස්ලා. එතනින් ගියාම පැය 10ක් 12ක් වගේ බයිකේ රයිඩ් කරන කට්ටිය. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ දේවල් ගැන. අපිත් එක්ක එකතු වෙලා ඉන්න විශේෂ පුද්ගලෙක් වෛද්‍ය කෝසල බණ්ඩාර මහත්මයා. ආයුබෝවන්. ඉතින් අපි අද කතා කරන්න යන්නේ කොහොමද මේ හීට් එකෙන් බේරෙන්නේ. එතනින් ගියාම අපි කොහොමද මේ හීට් එකෙන් බේරිලා ඉන්න පිළිපදින්න ඕන මොන වගේ දේවල්ද කියන එක ගැන. ඉතින් වෛද්‍යතුමනි, අපි පළවෙනිම කතා කරන්න කැමති මේ රස්නේ නිසා බයික කෙනෙක්ට වෙන්න පුළුවන් සෞඛ්‍යමය හානි මොනවද කියලා. ඔව්, ඇත්තටම සාමාන්‍ය රස්නේ කියන්නේ දැන් මේ දවස්වල තියෙන උෂ්ණත්වයට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ගොඩක් වෙලාවට සෙල්සියස් අංශක 33ට එහා 34 35 වගේ උෂ්ණත්වයක ගොඩ වෙලාවක් වෙනවා. ගොඩක් වෙලාවට අපි දවසේ බැලුවොත් 10 කියන්නේ 9 හවස 3 විතර යනකම් මේ උෂ්ණත්වය යනකොට ඒකත් එක රැඳෙනාට තමයි මේකත් එක්ක ප්‍රශ්න වෙන්නේ. ගොඩක් වෙලාවට ඒගොල්ලන්ට වෙන ප්‍රශ්න තමයි ඩීහයිඩ්‍රේෂන්. ඒ කියන්නේ විජලණය වෙන්න පුළුවන් අවශ්‍ය ප්‍රමාණය වතුර ගත්තේ නැත්නම් ඒගොල්ලන්ගේ ශරීර උෂ්ණත්වය අසාමාන්‍ය විදිහට වැඩි වෙන්න පුළුවන්. එතකොට ඒක මේ වගේ මේ ප්‍රශ්න දෙක තමයි අතන ප්‍රධාන වෙන්න පුළුවන් ප්‍රශ්න දෙක තියෙන්නේ. ගොඩක් වෙලාවට අර ශරීර උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස වැඩි වුණාම සමහර වෙලාවට ඒගොල්ලන්ට විවිධ විශේෂයෙන්ම ඔය අපි එකට පාවිච්චි කරනවා හීට් ස්ට්‍රෝක් කියලා වචනය. අන්න ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් ටිකක් විශේෂ දෙයක් මේ වගේ කාලවලට, ඒ කියන්නේ උෂ්ණත්වය ගොඩක් පරිසර උෂ්ණත්වය ගොඩක් වැඩි වෙන කාලවලට තමයි එහෙම දෙයක් වෙන්නේ. ගොඩක් වෙලාවට එළියෙන්නේ නැහැ. වෛද්‍යතුමනි, මට දැනගන්න ඕනේ දැන් මම වගේම තවත් ගොඩක් පිරිසක් ඉන්නවා හීට් ස්ට්‍රෝක් එක කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව. වෛද්‍යතුමනි, අපිට කෙටියෙන් පැහැදිලි කරලා දුන්නොත් හීට් ස්ට්‍රෝක් එක කියන්නේ. ඔව්, ඒකටම හීට් ස්ට්‍රෝක් එකක් කියන්නේ අධික උෂ්ණත්වය නිසා අපේ ශරීරයේ වෙනස්කම් ටිකක්. දැන් ස්ට්‍රෝක් එකක් කියවම ගොඩක් අය හිතන් ඉන්න ඒ සහ දන්න වචනේ තමයි ස්ට්‍රෝක් එකක් කියන අංශභාග තත්ත්වයක් ඒ වගේ කියලා. ඒ වුණාට ඇත්තටම එතෙන්දී ඒ වචනේ පාවිච්චි වෙන්නේ එහෙම දෙයකට නෙමෙයි. සාමාන්‍යයෙන් ඒකේ අර්ථ දැක්වීම ගන්නවා නම් අපි කියන්නේ ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ට වඩා වැඩි වුණොත්, ෆැරන්හයිට් වලින් ගත්තොත් 104ට වඩා වැඩි වුණොත් ඇතිවන තත්ත්වයක්. සාමාන්‍ය ශරීර උෂ්ණත්වය අපි හැමෝම දන්නවා 38යි සෙල්සියස්. ඒ කියන්නේ එතනින් එහාට සෙල්සියස් අංශ 2කට වඩා වැඩි වෙනකොට තමයි මේ වගේ ප්‍රශ්නකට යන්නේ. එහෙම වුණාට පස්සේ විවිධ සංකූලතා එනවා. අන්න එතෙන්දි ඒකට තමයි අපි හී ස්ට්‍රෝක් කියලා කියන්නේ. ඒක ලොකු පාරාසයක් තියෙන කියන්නේ කෙනෙකුට මෙන්න මේ වගේ දේවල් වෙන්න පුළුවන් කියලා. දැන් ඒවා විස්තර කරනවා නම් කෙනෙකුට එන්න පුළුවන් රෝග ලක්ෂණ මොනවද කියලා. හී ස්ට්‍රෝක් එකක් ආවට පස්සේ ගොඩක් වෙලාවට කල්පනාව අඩු වෙන ගතිය, එතකොට අධික විජලනය, එතකොට ඒගොල්ලොන්ගේ හැසිරීමේ වෙනස්කම් දක්වන, කියන්නේ ඉන්නේ කොතනද කරන්නේ මොකද්ද කියලා එයා තමට අවබෝධයක් නැතිකම වෙනවා. සමහර වෙලාවට ගොඩක් වෙලා එකිනෙකට වෙනස් වෙනවා මම කියන தত্ত্ব. මම මේ මෙතන අපි කතා කරන්නේ පොදුවේ දකින්න පුළුවන් ලක්ෂණ. සමහර වෙලාවට ෆිට් එකක් අපි ඔය කියන්නේ මීමැස් මොරේ කියලා ඇත්තටම වචනේ තෙන්දී එහෙම නැට ෆිට් එකක් කියන එක එන්න පුළුවන්. අවසාන වශයෙන් කෝම තත්යකට යන්නත් පුළුවන්. ඒ කියන්නේ සී නැති වෙලා එහෙම වෙන තත්ත්වයකට වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඉන්න තත්ත්වය සහ අවුවට සහ උෂ්ණත්වය නිරාවරණය වෙන වෙලාව අනුව, වෙලාව කියන කාල පරාසය අනුව ටිකක් වෙනස් වෙන්න පුළුවන්. ඇතරම මේ හීට් ස්ට්‍රෝක් එක කියන එක මොකක්ද කියලා දැන් තේරුම් ගත්තා ටිකක් මටත් බය හිතෙනවා. වෛද්‍යතුමනි, අපිට සඳහන් කරන්න පුළුවන්ද කෙටියෙන් කොහොමද මේ හීට් ස්ට්‍රෝක් එකෙන් ගැලවිලා ඉන්නේ, බේරිලා ඉන්නේ කොහොමද, මොන වගේ දේවල්ද පිළිපදින්න ඕන කියලා? මේක හීට් ස්ට්‍රෝක් එකෙන් ගැලවිලා බේරිලා ඉන්නවා කියන එක ඇතරම කතා කරනකොට අපිට එතන වෙන පළවෙනි දේ තමයි අපි කියවනේ කොයි වගේ අයටද මේක එන්නේ කියලා. එතකොට අධික උෂ්ණත්වය, අධික පරිසර උෂ්ණත්වයට නිරාවරණය වෙන එකෙන් වළක්වුණොත් පළවෙනි කාරණේ තමයි මේකෙන් ගැලවෙන්න පුළුවන්. ඉතින් හැබැයි ඒක එතෙන්දී ගොඩක් වෙලාවට බයික් පදින අයට ඒක කරන්න අමාරුයි. මොකද තමගේ රැකියාවත් එක්ක නැත්නම් සමහර වෙලාවට රාජකාරීට යනවා නම් එතකොට ගොඩක් වෙලාවට ඒගොල්ලෝ අවුවෙඳින වෙලාවල් තියෙනවා. එතකොට ඒගොල්ලන්ට ගන්න පුළුවන් පියවර තමයි ගොඩක් වෙලාවට එක දිගටම අවුවේ රැඳෙන්නේ නැතුව. ඒ කියන්නේ අපි හිතමු දවසේ සාමාන්‍යයෙන් අපි කතා කළා වගේ උදේ 10 හවස 3 අතරින් අධික රස්නේ රැඳෙන වෙලාවල් තියෙන්නේ. ඒ වෙලාවට අපිට පුළුවන් කෙටි විවේකයක් ගන්න. කියන්නේ සමහර වෙලාවට අපි පැය භාගයක් පැයක් විතර රයිඩ් එකක් ගිහිල්ලා ඊට පස්සේ අපිට විනාඩි 5ක් 10ක් විතර හෙවන තියෙන තැනක, එහෙම නැත්නම් වැහිලා තියෙන තැනක තදාවුව මගහැරලා ඉන්න පුළුවන්. ඒ වගේ කඩින් කඩ අවුව ඉන්න විදිහට ඒක සලස්ස ගන්න පුළුවන්. එතකොට අධික කියන්නේ ඒගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කරන්න පුළුවන්. ජලය විතරක් නෙවෙයි, ඇත්තම ගොඩක් වෙලාවට අපි මේ කාලෙදි කතා වෙනවා ගොඩක් වෙලාවට ශරීරයෙන් අයින් වෙන්නේ ඛනිජ ලවණ වගේ දේවල්. එතකොට ජීවනී වගේ දෙයක් නැත්නම් ඔය ස්පෝර්ට්ස් ඩ්‍රින්ක්ස් කියලා තියෙන ඔය
මල්ල ක්‍රීඩකය ගන්න විදිය බීම වර්ග මොනවා හරි එහෙම නැත්නම් දෙහි දොඩම් වගේ දේවල් වුණත් හොඳයි. නැත්නම් වතුර හරි අවශ්‍ය ප්‍රමාණයට වැඩිපුර ගත්තත් කමක් නැහැ. මොකද වැඩිපුර විජයලේ වෙන කොටත් හීට් ස්ට්‍රෝක් එක එන්න පුළුවන් නිසා. තව කාරණා තියෙනවා ගොඩක් වෙලාවට අපි ඇත්තටම වැඩිපුර හිතන්නේ නැති දේවල්. මොකද තද අවු යනකොට මම හිතන්නේ ඒක ඕගොල්ලෝ අහලත් ඇති නිකන් සාමාන්‍යයෙන් ඔය දැන් ක්‍රිකට් ගහනයි අඳින්නේ සුදු කියලා. ඒ වගේ මොකද තද පාටක් කැන්දොත් අපි තද අවු යනකොට අපිට උෂ්ණත්වය උරා ගන්න ගොඩක් වැඩි. ඒතකොට ගොඩක් වෙලාවට තමන් දන්නවනම් තමන් වැඩිපුර අවු ඉන්න වෙන සහ ඒ වගේ රස්සාවක් කරන කෙනෙක් කියලා පාවිච්චි කරන ඇඳුම් වල සහ ජැකට් වල විශේෂයෙන් ගොඩක් ජැකට් කළු පාටනේ තියෙන්නේ. අපි ලයිට් කලර් එකක් ඒ කියන්නේ එලා පැහැති වර්ණයක් පාවිච්චි කරනවනම් උෂ්ණත්වය දැනෙන ප්‍රමාණය අපිට අඩු කරගන්න පුළුවන්. පරාවර්තනය කරගන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් වලින් අපිට හීට් ස්ට්‍රෝක් එකක් එන්න තියෙන chance එක ගොඩක් අඩු කරගන්න පුළුවන්. ඉතින් අපිට අපේ වෛද්‍යතුමා පැහැදිලි කරලා දුන්න හීට් ස්ට්‍රෝක් එකක් කියන්නේ මොකක්ද? හීට් ස්ට්‍රෝක් එකක් අඳුරගන්න රෝග ලක්ෂණ මොනවාද? ඉතින් අපි දැනගන්න කැමති වෛද්‍යතුමනි අවසාන වශයෙන් කොහොමද හීට් ස්ට්‍රෝක් එකක් වැළඳුනොත් එතනින් බේරෙන්නේ කියලා? ඔව් ඇත්තටම දැන් අපි කතා කරපු විදිහත් එක්ක හීට් ස්ට්‍රෝක් එකක් ආවම එන ලක්ෂණ දැන් අපි දන්නවනේ. එතකොට කෙනෙකුට අඳුරගන්න පුළුවන් තමන්ට පොඩ්ඩක් ඒ වගේ වෙනසක් දැනෙන්න ගත්තොත් මේක හීට් ස්ට්‍රෝක් එකක් කියලා. එතකොට හීට් ස්ට්‍රෝක් එකක් කියන එක අපි කිව්වා අධික උෂ්ණත්වය නිසාම වෙන ප්‍රශ්නයක් කියලා. එතකොට පළවෙනි දේ කරන්න ඕනේ තමයි එහෙම වෙනසක් දැනෙනවා නම් ඒගොල්ලෝ පුළුවන් ඉක්මනටම අපිට හෙවන තියෙන තැනකට යන්න ඕනේ. ඒක හෙවන තියෙන ඕනෙම තැනකට තද අවුවේ මග ඇරෙන්න පුළුවන් තැනකට. දෙවැනි කාරණාව එතකොට දැන් සාමාන්‍යයෙන් කල්පනාව තියෙන කෙනෙක් නම් එයට වැඩිපුර වතුර ගන්න පුළුවන්. විශේෂයෙන්ම කූල් දෙයක් හරි මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ වැඩි වතුර ප්‍රමාණයක් නැත්නම් විචලනයෙන් ටක් ගාලා ආපහු නැවත යථාතත්වයටපත් වෙන්න බීම වර්ගයක් හරි මොනවා හරි ගන්න පුළුවන්. හැබැයි හැම වෙලෙකම ඇල්කොහොල් වගේ දේවල් තියෙන දේවල් ගන්න බෑ. එහෙම වුණොත් ඒ ප්‍රශ්නේ දුර දිග යනවා. දෙවැනි කාරණාව තමයි අපිට පුළුවන් වතුර කියන්නේ මොනවා හරි වතුර කූල් වතුර නම් වඩා හොඳයි. අපි කියන්නේ වතුර ස්ප්‍රේ කරන්න නැත්නම් නාන්න නැත්නම් තියෙන ටිකකින් හරි යවත් තෙමන්න කියලා පුළුවන් තරම්. මොකද අපිට අවශ්‍ය දේ තමයි ශරීර උෂ්ණත්වය ආපහු සේසේ අංශක 38-37 මට්ටමට ගේන්න ඕනේ. ඒ වගේම අපිට පුළුවන් අයිස් පැක් හොයා ගන්න ඔය ඕන තැනක තියෙන අයිස් පැක් එක පාවිච්චි කරන්න පුළුවන්. කිහිලි යට හරි කිලි අතර තියලා අපි සාමාන්‍යයෙන් උණ හැදුනාම කරන කී අනිත් පැත්ත. උණ හැදුනාම අපි කරන්නේ මොනවා හරි තෙමලා තියලා උණ බස්සනවනේ. මේකෙදි කෝල් දෙයක් දීලා රස්නේ අඩු කරන්න ගන්නම ඒකම තමයි අපි එතනදිත් කරන්නේ. ඒ වගේ දේවල් කරාම ගොඩක් වෙලාවට අපිට පුළුවන් ගොඩක් වෙලාවට 90%ක්ම තත් යථාර්ථයටපත් වෙනවා. ඒ වගේම අපිට දැන් මේක මොන විදිහට දුර දිගයිද කියලා කියන්න බැරි නිසා අවසාන වශයෙන් අපිට පුළුවන් ලංකාවේ තියෙනවානේ ඉමර්ජන්සි සර්විස් එකක්. එතකොට එහෙම කතා කරන එකත් හොඳයි. මොකද සමහර වෙලාවට සමහර රෝගීන් ස්පිරිතාලේ ඇතුල් ගන්න තත්ත්වයටපත් වෙන පුළුවන් රෝහල් ගත කරන්න වුණොත් කියලා. ඒක අපිට පුළුවන් එතකොට ඒගොල්ලන්ට කතා කරලා ලෑස්ති කරන්න. වෛද්‍යතුමනි සුළු බාධා කිරීමක් තියෙනවා. මම දැනගන්න කැමති අපි හිතමු හී ස්ට්‍රෝක් එකක් වැළඳිච්ච කෙනෙක් සිහි නැති වෙලා හරි එහෙම මොකක් හරි තත්ත්වයක ඉන්නවා නම් අපි කොහොමද ඒව අඳුරගන්නේ? යාගේ බොඩි ටෙම්පරේචර් එක වැඩි වෙලා තියෙනවද? නැත්තරම ටෙම්පරේචර් එක වැඩි වෙන්නේ නැහැ. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒගොල්ලන්ගේ ටෙම්පරේචර් එක අපි ඇල්ලුවාම රස්නේ නැහැ. මේ උණයි මේක අතර වෙනස තියෙන එක හී ස්ට්‍රෝක් එකක් ආවට පස්සේ යාට සිහි නැති වුණොත් කොහොමත් බොඩි ටෙම්පරේචර් එක වැඩි නැහැ. ඒ වගේ කෙනෙක් අඳුරගන්න පුළුවන් දේ තමයි අපිට කියන්නේ යාට කොහොමද මේ දැන් මේක හැදුනේ කොහොමද කියන එක අපිට කියන්නේ අපි දැක්කේම නැත්තම් කියන්න බෑ. උනාට අපි නිකන් දැක්කම කියන්න බෑ. බයික් එක ගොඩක් වෙලා ආපු කෙනෙක් නම් අපිට පුළුවන් අදහසක් ගන්න මෙයාට මේක වෙන්න පුළුවන් ආවේ කියලා. දෙවැනි කාරණාව ඒගොල්ලෝ ගොඩක් වෙලාවට රතුයි. ගොඩක් රතු පාට වුණාම අපි අර අවුවේ ගියාම තියෙන රතු පාට මුළු හැමම රතු වෙන ගතියක් තියෙනවා. එතකොට ඒගොල්ලෝ ගොඩක් වෙලාවට කල්පනාව අඩු වෙලා තියෙන්නේ. කතා කරන දේ හරියට පැහැදිලි වෙන්නේ නැහැ. ඒකෝ සමහර වෙලාවට අර මං කිව්වා වගේ ෆිට් එකක් වගේ එන්න පුළුවන්. ඉතින් ඒව නම් අපිට දකින්න අමාරුයි. අර දකින්න පුළුවන් දේවල් තමයි අර දේවල්. ගොඩක් රතුයි, කල්පනාව අඩුයි, ගොඩක් වියලි ගතියක් තියෙනවා. හැමේ දිව ඔක්කොම වේලිලා තියෙන්නේ. උෂ්ණශේෂයෙන් කියනවනම් උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ තේන්නේ. ඉතින් අපිට මේ කතා කරන දේවල් ගැන බැලුවහම ටිකක් භයානක ලෙඩක් විදිහට දකින්න පුළුවන් මේ ස්ට්‍රෝක් එක කියන එක. ඉතින් අපි හිතනවා අපේ බයික් රයිඩර්ස්ලා වැදගත් දෙයක් අද දැනගත්තා කියලා මේ මොහොතේ අපිත් එකතු වෙලා. ඉතින් අද අපි විශේෂයෙන් ස්තුතියන්ත වෙනවා අපිත් එකතු වුණ වෛද්‍ය කෝසල බණ්ඩාර මහත්මයාට. එතුමගේ වටිනා කාලයෙන් විඳක් අපිට වැය කළා තමයි මෙතනට අද අපිත් එකතු වුණේ, අපේ බයිකර්ස්ල වෙනුවෙන් එකතු වුණේ. ඉතින් නැවත වතාවක් අපි ස්තුතියන්ත වෙනවා වෛද්‍යතුමනි අපිත් එක්ක එකතු වුණාට. අපේ SLMOTO YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම ගිහලා subscribe කරන්න. පල්ලෙහාන් තියෙන bell icon එක click කරලා අපේ අලුත්ම videos වල notification ඔයගලන්ට ලබා ගන්න පුළුවන්. ඉතින් අපි සූදානම් වෙලා ඉන්නවා ඊළඟට මේ දවස්වල තියෙන උෂ්ණත්වය නිසා ඔයගලන්ගේ bike එක රකගන්නේ කොහොමද කියලා පොඩි උපදෙස් වගේක් අරගෙන ඉන්න. ඉතින් අපි දන්නවා bike එකත් එක දිගට ටිකක් ride කරනකොට මේ දවස්වල තියෙන පිටත උෂ්ණත්වය නිසා bike එක රත් වෙන ප්‍රමාණය ටිකක් වැඩි. ඉතින් අපි bike එක කොහොමද මේ උෂ්ණත්වයෙන් පරිස්සම් කරගන්නේ කියලා කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අපේ චැනල් එක ආයෙත් මතක් කරන සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. පල්ලෙන් තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා නොටිෆිකේෂන් එනබල් කරලා තියාගන්න. ඒතර ඔයගොල්ලන්ට පුළුවන් ඊළඟට වීඩියෝ එක ඉක්මනටම බලා ගන්න. එතකන් අපි ගිහිල්ලා එන්නම්. රයිට් සේෆ්.